දාසේවැන් සියවස හෙල්ලු සිංහ ව්‍යාග්‍ර සටනෙ මෙතෙක් හෙළින වූ රහස් රැසක් ගැන කතා කරන විශේෂ හෙළිදරව්ව තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව මුලින්දන් අග වෙනකම් මේ විශේෂ වීඩියෝ එක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි කතා කරමු ඒ ගැන. මෙම පෙරලිකාරී කාල පරාසය තුළ ඉතිහාසයේ විශාල කතාබහකට ලක් වූ සුවිශේෂීම චරිත දෙකක් ඉස්මතු වීම එක්තරා අයුරකින් ඉතාමත් විශේෂත්වයක්. කෝට්ටේ රාජධානී පාලකයෙක් වෙච්ච සපුමල් කුමාරයා හෙවත් 6 වැනි බුවනෙකබාහු රජුගේ බාල සහෝදරයා වන අම්බුල්ගල කුමාරයා 8 වැනි වීරපරාක්‍රමබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ බිසෝවරුන්ට පුත්‍රයන් 6 දෙනෙක් වූ අතර ඔහුගේ රාජ්‍ය කාලයෙන් පස්සේ ඔහුගේ පුත්‍රයන් විසින් කෝට්ටේ රාජධානී සම්පූර්ණ ප්‍රදේශය කොටස් කරගෙන බෙදාගෙන පාලනය කරනවා. ධර්මපරාක්‍රමබාහු කුමාරයා කෝට්ටේ ජයවර්ධනපුර අගනුවර කේන්ද්‍ර කරගත් ප්‍රදේශයක්, විජයබාහු සහ පරරාජසිංහ මැණික්කඩවර උපපාලන ප්‍රදේශයක්, රයිගම් බණ්ඩාර රයිගම පාලන ප්‍රදේශයක්, සකලකලාවල්ලභ කුමාරයා උඩුගම්පොළ උපපාලන ප්‍රදේශයක්, තනියවල්ලභ කුමාරයා හලාවත මාදම්පේ උපපාලන ප්‍රදේශයක් පාලනය කරලා තියෙනවා. මෙයින් විජයබාහු සහ පරරාජසිංහ කියන දෙදෙනාම එක බිසවක් හා විවාහ වී සිටි අතර ඔවුන්ට බුවනකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ නමින් පුත්‍රයන් 3 දෙනෙක් සිටියා. ධර්ම පරාක්‍රමබාහුගේ මරණයෙන් පස්සේ මැණික්කඩවර සිටි විජයබාහු කුමාරයා 6 වැනි විජයබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්වෙනවා. විජයබාහු විසින් සමස්ත රටේම රාජධානියම තමන් යටතේ තබාගෙන පාලනය කළ අතර ඔහු විසින් කීරවැල්ල පරපුරේ බිසවක් ඇඳවාගෙන දිසෝ තනතුරේ තබාගෙන තිබෙනවා. එම කීරවැල්ලේ බිසවට විජයබාහු රජුගෙන් දාව දේවරාජ නමින් කුමාරයෙක් ඉපදුණු අතර තමාගෙන් පසුව කෝට්ටේ රාජධානිය ඔහුට පවරාදීමට රජු සැලසුම් කළා. මේ බව දැනගත් රජුගේ පෙරබිසෝගේ පුත්‍රයන් 3 දෙනා විසින් කෝට්ටේ රජමාලිගයේ කොල්ල කාලා පසුව විජයබාහු රජුත් මරාදමා රාජ්‍ය පැහැරගෙන තිබෙනවා. මෙන්න මේ සිද්ධිදාමය විජයබා කොල්ලේ නමින් තමයි ප්‍රසිද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. මින් අනතුරුව කෝට්ටේ රාජධානිය බුවනකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ කියන සහෝදරයන් 3 දෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කරගෙන තිබෙනවා. අපි අර කලින් කියපු මාදම්පේ ප්‍රදේශයේ පාලනය කරපු තනියවල්ලභ රජුට එක දිනියක් හිටියා. ඇය මලබාල් කුමාරයෙකු සමග විවාහ වෙලා සිටි අතර එම විවාහයෙන් ඇයට පුතුන් 2 දෙනෙක් හිටියා. ඒ වේදේ හෙවත්, වීදිය බණ්ඩාර සහ තම්මිට්ට සූර්ය බණ්ඩාර කියන 2 දෙනා. මෙයින් වීදිය බණ්ඩාර යෞවන කාලේ ඉඳලම තම ඥාති මාමණ්ඩිය වෙච්ච කෝට්ටේ බුවනකබාහු රජු ඇසුරේ හිඳමින් ඔහුගේ පාලන කටයුතු සඳහා සහාය වුණා. අංගම් ඉලංගම්බාදී සියලුම සටන් ශිල්ප ප්‍රගුණ කර සිටි වීදිය බණ්ඩාර තමන්ගේ විශිෂ්ට රණශූරත්වය හේතු කරගෙනම කෝට්ටේ සේනාධිපති ධූරයට පවා පත් වුණා. කෝට්ටේ රාජධානියට විරුද්ධව පැන්නගෙන වූ කැරලි කෝලාහල සංසිඳුවීම ඔහු විසින් සිදු කළ අතර ඔහුගේ අසමසම සටන් ක්‍රම සහ බිහිසුණු සටන් විලාසය නිරන්තරයෙන්ම ඔහු වෙත ජයග්‍රහණය රැගෙන ආවා. සහජයෙන්ම උරුම වූ අස්ථාන කලබල ස්වභාවයත් ප්‍රචණ්ඩකාරී ගතිපැවතුම් සහිත මොහු අනුගමනය කරපු දරුණු සාංග්‍රමික ක්‍රමවේදයන් සතුරා විශාල භීතියකට පත් කරන්නට සමත් වූ අතර මේ නිසාම ඔහු සංග්‍රාමී ව්‍යාග්‍රයා, එහෙම නැත්නම් කෝට්ටේ ව්‍යාග්‍රයා කියන අන්වර්ථ නාමවලින් පවා හැඳින්වීමට හේතු වෙලා තියෙනවා. ඇත්තටම ව්‍යාග්‍රයෙකුටත් වඩා දරුණු ගති ලක්ෂණ ඔහු කෙරෙන් පෙන්නුම් කළා. මනා රූපශ්‍රියකින් යුත් කඩවසම් දේහධාරියෙක් වෙච්ච වීදී බණ්ඩාර බලවත් යකදෙරකු බවටත් ප්‍රසිද්ධියක් ලබාගෙන තිබෙනවා. සීතාවක උපරාජධානිය පාලනය කරපු මායාදුන්නේ රජුගේ පුත්‍රයෙක් වෙච්ච ටිකිරි බණ්ඩාර අස්ථානද අද්විතීය රණශූරය. ඔහු 16 වියේ පටන් යුද පෙරුන්නේ සිට ගනිමින් තමන්ගේ පියා මෙහෙවපු පෘතුගීසි විරෝධී සටන් සඳහා ප්‍රබලවම තම දායකත්වය සපයමින් සිටියා. කුඩා අවදියේම ආරම්භ කළ තම සංග්‍රාම ජීවිතය තමන්ගේ දිවිය අවසන් වනතුරුම අත් නොහැරපු ඔහු තම සතුරන්ට විරුද්ධව ප්‍රබල සටන් ව්‍යාපාරයක් ගෙන ගිය අතර ඔහු යුද්ධයේ පිණිසම උපන්නේ බවට ප්‍රසිද්ධ වෙලා තිබුණා. සියලු ආයුධ සහ සටන් ක්‍රම මනා ලෙස පුහුණු වෙලා හිටපු ඔහුට දැඩි ආත්ම ජෛරයක් උරුම වෙලා තිබුණු අතර පස්සේ කාලෙක රජුන්ට සිංහය, එහෙම නැත්නම් රාජසිංහ නමින් විරුදාවලිය ලබන්නට පවා සංග්‍රාමයේ අපරාජිතයෙකු බවට පත් වෙලා හිටියා. වීදිය බණ්ඩාර ගුණකබාහු රජුගේ එකම දියණිය වෙච්ච කුඩා බිසෝ අදසිංහ, එහෙම නැත්නම් සමුද්‍රා කුමරිය පිළිබඳව අදහසකින් පසු වෙලා හිටියා. දෙවඟනක් බදු රූපශ්‍රියකින් යුතු සමුද්‍රාගේ අත ගැනීමට නිතර සිහින දකිමින් සිටි වීදිය බණ්ඩාර අවසානයේදී ඇයව හිමි කරගන්නේ ඇය පිළිබඳ සිතින් පසු ජූගෝ බණ්ඩාර කියන කුමාරයාට මරණය පවා හිමි කර දෙමින්.
වීදිය බණ්ඩාර සහ සමුද්‍රා දේවියට දාව ධර්මපාල සහ විජේපාල නමින් පොතුන් දෙදෙනෙක් සිටියා. මේ අවධියේ කෝට්ටේ බුවණක බාහුත් සීතාවක මායාදුන්නේ අතර නිරන්තරයෙන්ම සටන් පැවති කාලවකවානුව මායාදුන්නේ විසින් තමන්ගේ වැඩිමහල් දියණිය වෙච්ච වැන්දබු මහටිකිරි බිසෝ අදසිංහවත් සූර්ය කුමරිය වීදිය බණ්ඩාරට විවාහ කර දීමට කටයුතු කරන්නේ දේශපාලනික වශයෙන් වාසිසාගත තත්ත්වයක් ගොඩනගා ගැනීමට විය යුතුයි. මේ අතරතුරේදී කෝට්ටේ පාලකයා වෙච්ච බුවණක බාහු රජු කුමන්ත්‍රණයක් හේතුවෙන් මරණයට පත්වෙන අතර කෝට්ටේ නවපාලකයා වුණේ වීදිය බණ්ඩාරගේ පුත්‍රයා වෙච්ච ඩොන් ජුවන් ධර්මපාල. ඔහු ලාබාල වී පසු වූ නිසා කෝට්ටේ රාජධානියේ ප්‍රතිරාජ ධූරය වීදිය බණ්ඩාර විසින් මෙහෙයවනු ලැබුවා. වීදිය බණ්ඩාර සහ මායාදුන්නේ රජුගේ දියණියගේ විවාහයෙන් පස්සේ පෘතුගීසින් වීදිය බණ්ඩාර සමග උරණවන අතර කපිතාන් දියගියුදු මෙල්ගේගේ අනක් අනුව පෙරේරා පාදලි විසින් උපායෙන් ඔහු අල්ලාගෙන කොළඹ කොටුවේ සිරමැදිරියක සිර කරනු ලබනවා. කොහොම නමුත් වීදිය බණ්ඩාරගේ බිසව සමුද්‍රාවසින් පල්ලරුන්ට අල්ලස් දී උමගක් කපා ඔහු සිරමැදිරියෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරනවා. සිරගෙයින් පැන යන වීදිය බණ්ඩාර මුලින්ම අටළු ගමටත් ඉන්පසු කළුගඟේ එපිට පස්වදුන් කෝරළයට ගොස් පැලන්ද නුවර බලකොටුවක් තනාගෙන එහි ජීවත් වෙනවා. පැලන්ද කොටුවේ හිඳමින් කුට්ටරායක කණ්ඩන් ඒකංග වීරන් මදියාත්‍ර මන්ත්‍රන් නමින් වික්‍රම නාමයකුත් පටමැදගෙන දැන් සීතාවක රාජධානියට අයත්ව ඇති අවට ප්‍රදේශ යටත් කරගෙන අයබදු එකලස් කරමින් තම ආධිපත්‍යය පැතිරවීමට කටයුතු කරනවා. මෙසේ සීතාවක මායාදුන්නේ රජුට හිමි වී යුතු අයබදු එකලස් කරමින් වීදිය බණ්ඩාර විසින් මායාදුන්නේට එරෙහිවත් පෘතුගීසීන්ට එරෙහිවත් කටයුතු කරන්නට පටන් ගන්නවා. මේ අතර වීදිය බණ්ඩාරගේ පළමු බිසෝ වෙන සමුද්‍රා කුමරිය අකාලේ මරණයට පත්වෙන අතර ඇගේ අකල් වියෝවට හේතුව වීදිය බණ්ඩාර බවට ප්‍රසිද්ධ වුණත් ඇත්තටම ඇය මිය ගියේ යක්ෂ දෝෂයක් නිසා. කල් යනකොට වීදිය බණ්ඩාර විසින් මායාදුන්නකින් පළිගැනීමට මෙන් ඔහුගේ දියණිය වෙච්ච තමන්ගේ දෙවන බිසෝ වෙච්ච මහටිකිරි බිසෝ බණ්ඩාරට නොයෙකුත් අඩත්තේටම් කරන්නට පටන් ගන්නවා. වීදිය බණ්ඩාරගෙන් තමන්ට සිදුවන වැදබන්ධන ඉවසා ගන්න බැරි අවස්ථාවේදී සිය පියා වෙත ඒ බව දන්වා යැවීමට සූර්ය දේවිය කටයුතු කරනවා. මෙය අහල කෝපයට පත්වන මායාදුන්නේ තමන්ට අයිති ප්‍රදේශ බලහත්කාරයෙන් අල්ලාගෙන අයබදු එකතු කරන නිසා තමන්ගේ දියණියට නොයෙකුත් වදබන්ධන පනවන නිසා වීදිය බණ්ඩාරට පාඩමක් ඉගැන්වීමට හිතලා තමන්ගේ බාල පුතා වන ටිකිරි බණ්ඩාර එවැගේම වැඩිමහල් පුතා වන තිබිරිපොළ කුමාරයා සහ සීතාවක මහසේනාවේ අග්‍ර සේනාධිපති උඩුගම්මුල්ලේ වික්‍රමසිංහ මුදිරිත් සමග සේනාවක් පැලැන්ද නුවර දක්වා පිටත් කර යවනු ලබනවා. දෙමස්සිනාවරු පශ්චදුන් කෝරළයේදී මූණට මූණ ගැටෙන අතර වික්‍රමසිංහ මහමුදිරි ඇතුළු සේනාව පැලැන්ද බලකොටුව වටකරගෙන පාරදෙන විට වීදිය බණ්ඩාර ඔවුන් හා සටන් වැදි අනතුරුව සටන තමන්ට අවාසි වෙන බව දැනගෙන පලා යාමට කටයුතු කරනවා. ඉන්පසුව සීතාවක සේනා ඔවුන් පසුපස හඹා යන අතර දිය කඩවල කියන ස්ථානයේදී නැවත සිදුවන බිහිසුණු සටනකින් වීදිය බණ්ඩාර අන්ත පරාජයකට පත් වෙනවා. ජයග්‍රාහී සීතාවක මහා සේනාව නැවත සීතාවක බලා එන්නේ වීදිය බණ්ඩාරගේ සේන්පතියෙකු වෙච්ච සමරකෝන් මුදලිගේ හිසද රැගෙනයි. වැඩි කාලයක් ගත වීමට කලින් නැවතත් වීදිය බණ්ඩාර විසින් මායාදුන්නේට අයත් සබරගමුව දෙනවක පස්රට ඌවතුංගිඳ වැල්ලබා ගම්පහ ආදී ප්‍රදේශ අවුල් කරමින් ඒවායේ අයබදු තමන් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මෙයින් දැඩි ලෙස උරණවන මායාදුන්නේ රජු විසින් තමන්ගේ පුත්‍රයන් වෙච්ච ටිකිරි කුමාරයාත් තිඹිරිපොළ කුමාරයාත් වික්‍රමසිංහ මුදලිවත් යුද්ධය සඳහා පිටත් කර යවනු ලබනවා. සීතාවක සේනාව පැලන්ද වෙත පැමිණි අතර බලකොටු බිඳ දමා පස්යදුන් කෝරළේ මොල්කාවේදී වීදිය බණ්ඩාරගේ සේනාවට දරුණු ලෙස පහර දෙනවා. වීදිය බණ්ඩාර තමන්ගේ වික්‍රම දජියක් වික්‍රම පුස්තකයක් පවා හැරදමා 16 හැවිරිදි අනාගත ලංකාවේ මහරජුට බයේ තම බලකොටුව හැරදා පලා යනවා. සිය බාලපුත්‍රයා විජේපාල ඇතුළු කීප දෙනෙක් සමග වීදිය බණ්ඩාර දෙවිනුවර දක්වා පැන යන අතර ටිකිරි කුමාරයා විසින් තමන්ගේ සහෝදරිය වෙච්ච මහටිකිරි බිසෝ බණ්ඩාර ඇතුළු කාන්තාවන් කීප දෙනෙකුම සීතාවකට එවා වීදිය බණ්ඩාර පසුපස අඹා යනවා. වීදිය බණ්ඩාර දෙවිනුවරින් වලවේ දිසාවටත් එතනින් ඉදල්ගස් ඉන්න බදුල්ල හරහා කන්ද උඩරටට පැමිණෙන අතර එවකට උඩරට පාලකයා වෙච්ච කරලියද්දේ බණ්ඩාර වෙත ගොස් සහාය ඉල්ලා සිටිනවා. කෙටි කාලයකදී කරලියද්දේ විසින් වීදිය බණ්ඩාර හට මහත් සේනාවක්ද ආයුධද ලබා දීලා සීතාවකට පහර දීමට පහසුකම් සලසන අතර එම ආධාර අතතිව වීදිය බණ්ඩාර විසින් බලනකන්ද බැස දෙවනගල පාරේ පැමිණ සතර කෝරළේ අලුත් නුවර කඳවුර බැද ගන්නවා. අලුත් නුවර ඉඳමින් සීතාවකට අයත් ප්‍රදේශ වීදිය බණ්ඩාර විසින් අවුල් කරන බව අසා මායාදුන්නේ රජු නැවතත් තමන්ගේ පුත්‍රයන් ප්‍රමුඛ මහා සේනාව යුද්ධය පිණිස පිටත් කරනු ලබන අතර සීතාවක සේනාව රුවන්වැල්ල සහ ඉද්දමල්පාන හරහා අලුත් නුවරට එනවා. ටිකිරි කුමාරයා විසින් කටුගා ප්‍රදේශය
අගසනවි වික්‍රමසිංහ මුදලි විසින් කාර්යගම ප්‍රදේශයේ වාඩිලා සිටින විට වීදිය බණ්ඩාර විසින් දෙවන කළ හිඳමින් ඔවුන්ට පාර දීම සඳහා අට්ටාපිටිය තොටට මාත් සේනාවක් එවනවා. එම සේනාව සීතාවක සේනාව හා යුද්ධ කරලා දරුණු පරාජයක් ලබා පලා ගිය අතර ඒ බව ආරංචි වෙච්ච වීදිය බණ්ඩාර දෙවනගලින් පිටත් වෙලා ඇල්පිටි කන්ද හරහා නැවත කන්ද උඩ රටටම සැපත් වෙනවා. තමා ලැබපු පරාජය පිළිබඳව කරලියද්දී හමුවේ ප්‍රකාශ කර විට ඔහු විසින් නැවත සේනාවකුත් ආයුධත් ලබා දුන් පසු වීදිය බණ්ඩාර විසින් නැවතත් අලුත් නුවරට ඇවිත් කඳවුරු ඉදි කරනවා. ටිකිරි බණ්ඩාර කුමාරයාගේ ප්‍රධානත්වයෙන් නැවතත් සීතාවක සේනා සතර කෝරළේ බලා පැමිණෙන අතර සතර කෝරළේ වැසියන් සීතාවක රජුට පක්ෂපාතිත්වය දක්වා අලුත් නුවර දක්වා පැමිණෙන ටිකිරි කුමාරයාට සහය දීමට සූදානම් වෙලා ඉන්නවා. තත්වය ඒතරම් සෝදායක නොවන බව වටහාගත් වීදිය බණ්ඩාර තමන්ගේ සේනාවක් තමන් සමග පැමිණි උඩරට සේනාවක් හැරදමා මහරාත්‍රියේ රහසේම මිනිසෙක්ගේ කරපිටට නැගලා කන්ද උඩරටට පලා යනවා. පසුදින උදෑසන අලුත් නුවරට පැමිණි ටිකිරි බණ්ඩාර කුමාරයා විසින් ගල්ලෑල්ල කියන ප්‍රදේශයේදී වීදිය බණ්ඩාරගේ සේනාවට දරුණු ලෙස පහර දීමට වූ අතර නිසි මෙහෙවීමක් නැති නිසා ඔවුන්ගේ සේනාව ඉස් ලූලු අත පලා යනවා. ඔවුන් පසුපස එළවා එළවා පහර දුන් සීතාවක සේනා දරුණු සටනකින් පස්සේ උඩරට සේනාවේ සබළුන් අල්ලාගෙන දෙදෙනා දෙදෙනා බැගින් බැඳ 120 දෙනෙක් ගෙන යාමට සමත් වෙනවා. ටිකිරි බණ්ඩාර කුමාරයාගේ මේ නිර්භීත වීර වික්‍රමාන්විත ක්‍රියාවන් පිළිබඳව මහත් විමතියටපත් සතර කෝරළේ ජනතාව කුමාරා රජුන්ට සිංහයා එහෙම නැත්නම් රාජසිංහ නමින් බිරුද නමක් පටවදින්න සූදානම් වෙනවා. මේ අතර සතර කෝරළේ ජනයා තමන් වෙත දැක් වූ රාජපාක්ෂික භාවය හේතුවෙන් මායාදුන්නේ රජු විසින් සතර කෝරළේට අති විශ්වාස ජයවර්ධන කියන ගෞරව නාමයද ලබා දෙනවා. තවදුරටත් වීදිය බණ්ඩාර කරලියද්දී සෙවණේ සිටමින් ඔහුගේ සහාය ලබා ගැනීමෙන් සිටින බව සැලූ විට මායාදුන්නේ රජු විසින් උඩරට රජු වෙන කරලියද්දීගේත් මායාදුන්නේගේත් ඥාතියෙක් වෙච්ච කීරවැල්ල ඔබ බේරිය රාලහාමි අත පණිවුඩයක් එවමින් වීදිය බණ්ඩාරව කන්ද උඩරටින් එළවන ලෙසත් එසේ නොකොළොත් යුද්ධයක් සඳහා රාජසිංහ කන්ද උඩරටට එවන බවත් දන්වා තිබෙනවා. වීදිය බණ්ඩාර නිසා තමාගේ ආවශ්‍යත් කෙටි කරගන්නට වෙයි කියලා හිතපු උඩරට රජු වීදිය බණ්ඩාරව වහාම උඩරටින් යැවීමට කටයුතු කරනවා. උඩරටින් ගිය වීදිය බණ්ඩාර හත්කෝරළේ දේවමැද්දේ මුණ්ඩකොණ්ඩ පොළනුවර පාලනය කරන ඉරුගල් පක්ෂයේ එදිරිමාන්න සූරිය කියන ප්‍රාදේශීය පාලකයෙකු වෙතට යනවා. කලින් පැවති හිතවත්කමක් නිසා ඔහු සීතාවක පාලකයන්ගේ එදිරිවාදියෙකු වූ නිසා වීදියේ බණ්ඩාර විසින් ඔහුගෙන් ආධාර උපකල්ලා සිටි අතර බෝගඩ කියන ග්‍රාමයේ තමා යටතේ පාලනය කරගෙන වාසය කරන්නට එදිරිමාන්න සූරිය විසින් වීදිය බණ්ඩාරට අවසර දෙනවා. කාලයක් ගත වීමේදී දවසක් වීදිය බණ්ඩාර විසින් එදිරිමාන්න සූරිය හට තමන් සමග සාකච්ඡාවක් සඳහා ස්ථානයකට පැමිණ ලෙස දන්වා යවනවා. වීදිය බණ්ඩාර පැමිණ හිටියත් එදිරිමාන්න සූරිය ප්‍රමාද වෙලා පාපු නිසා දෙපාර්ශ්වය අතර බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර වීදිය බණ්ඩාර විසින් තමන්ගේ සහායකයෙකු වෙච්ච වේලායුධ ආරච්චිය ලවා එදිරිමාන්න සූරියව කිනිස්සකින් ඇන ඝාතනය කරන්නට නියෝගයක් දෙනවා. පෑදිලි විදියටම මේ කුමන්ත්‍රණයක් බවත සිදු වූ අතර මින්පසුව වීදිය බණ්ඩාර විසින් සත්කෝරළේ පාලනය තමා වෙතට ලබා ගන්නවා. වීදිය බණ්ඩාර විසින් සත්කෝරළේ පාලනය ලබාගෙන කෝට්ටේ පාලකයා වෙච්ච ඩොන්ජුවන් ධර්මපාලටත් පෘතුගීසීන්ටත් පණිවිඩ යවා සාකච්ඡා කරගෙන සේනාව ගෙන්වාගෙන සීතාවකට විරුද්ධව සටනට සූදානම් වෙනවා. මේ බව ආරංචි වුණු මායාදුන්නේ රජු විසින් තිඹිරිපොළ කුමරුන්ද වික්‍රමසිංහ මුදලින්ද පෙරට කරගත් සේනාව සත්කෝලයට පිටත් කරනවා. සීතාවක සේනාව සහ වීදිය බණ්ඩාරගේ සේනාව අතර ඇල්ලතොට කියන ස්ථානයේදී සටනක් කරපු අතර වීදිය බණ්ඩාරගේ සහ කෝට්ටේ සේනාවේ බොහෝ දෙනෙකුත් පෘතුගීසීන් කීප දෙනෙකුත් සටනින් මිය ගිය අතර වීදිය බණ්ඩාර සටනින් පරාද වෙලා පලා යනවා. කෝට්ටේ සහ පෘතුගීසි සේනා නැවත පිටත් වෙලා ගිය අතර සීතාවක සේනාව විසින් ඔවුන් රැගෙන ආ හස්තියෙකු අල්ලා ගන්නවා. වැඩිකල් නොගොස්ම නැවතත් වීදිය බණ්ඩාර සේනා සූදානම් කරගෙන සත්කෝරළේ පෙරලියක් සිදු කරනවා. වීදිය බණ්ඩාරගේ මේ නොපනක්කම් සදාටම නිම කිරීමට හිතලා ක්‍රියාත්මක වෙච්ච සීතාවක රාජසිංහ කුමාරයා මහා සේනාවක් සමග සත්කෝරළේට ගිහින් වීදිය බණ්ඩාරගේ සියලුම බලකොටු කඳවුරු කඩව සුණු විසුණු කරනවා. මහා සේනාවක් පිරිවරාගෙන බිහිසුණු විලාසයෙන් සීතාවක රාජසිංහ මුණ්ඩකොණ්ඩපොළට පැමිණෙන බව ආරංචි වෙච්ච වීදිය බණ්ඩාර මේ අවස්ථාවේදී නම් සීතාවක රාජසිංහගෙන් තමන්ට ගැලවීමක් නැති බව තේරුම් අරගෙන සියල්ල සුන් කියලා හිතලා පුත්තලම දක්වා වේගෙන් පලා යනවා. සීතාවක රාජසිංහ රජතුමා පුත්තලම දක්වා තමා හඹයන බව දැනගත් වීදිය බණ්ඩාර නැවත අර සූර්ය තොටින් නැමු නැගී යාපා පටුන දක්වා පලා යනවා. නැවතත් සත්කෝලයට පැමිණි සීතාවක රාජසිංහ කුමාරයා එදිරිමාන්න සූර්ය රජුව මරාදැමූ වේලායුධ ආරච්චියා උලතබා වීදිය බණ්ඩාර සමග සිටි භෝජ රාජවරුන්
ගිරිබුලේ පරිවසඩන පෙරුමාල් සහ වරිසප් පෙරුම ආරච්චියා ආදි බොහෝ අය දක්වාගෙන සත්කෝරලය සාමකාමී කර විධාන පිටුව නැවත සීතාවකට පැමිණ පිය රජුව බැහැ දකිනවා. යාපා පටුන්ට ගිය වීදිය බණ්ඩාර තම පුත් විජේපාලත් අඹපිටියේ විජේකෝන් නයිදේය කියන බණ්ඩේරාලස් සහ පිරිසක් සමගින් නාරා කොලියාන නම් ස්ථානයේ රැඳී සිටිනවා. යාපා පටුන එවකට පාලකයාගේ සබළුන් පිරිසක් පැමිණ මොවුන් වටකර වීදිය බණ්ඩාර හදිරජා නිසා සිංහල රජවරුන්ට හදිකම් කළ නිසා ඔහු පිළිබඳ විශ්වාසයක් ලැබීමට නොහැකි නිසා එතන ඉන්නට නොදී එළිවීමට ඕනි කියලා හිතලා ඔවුන් සමග සටනට යනවා. විජේකෝන් නයිදේ වීදිය බණ්ඩාර පසෙකට කර දෙමළ සේනාවෙන් 60ක් පමණ වනසා අවසානයේ වීදිය බණ්ඩාර ළඟ මැරී වැටෙනවා. පසුව දෙමළ සේනාව විසින් වීදිය බණ්ඩාර විජේපාල කුමාරයාත් පිරිසත් මරා දමා ඔවුන් සතුව තිබිච්ච වස්තූද පැහැර ගන්නවා. කෝට්ටේ ව්‍යාග්‍රයාගේ අවසානය මෙසේ සිදු අතර කාලයක් පුරා රට තුළ මහත් බිහිසුණු විපර්යාසයක් ඇතිකර රාජසිංහගේ සහ කෝට්ටේ ව්‍යාග්‍රයාගේ සටන මෙතනින් අවසන් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි සීතාවක රාජසිංහත් වීදිය බණ්ඩාරත් කියන රණශෝරයන් දෙදෙනාගේ සටන් අවසානයට පත් වුණා. ඉතින් මොකද හිතන්නේ? ඔයාලගේ දාස් මොනවද? ඔයාලා දන්න දේවල් මොනවද? ඒ හැම දෙයක්ම පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වටිනා වීඩියෝව නොදන්නාට දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අදට එනන් අපි සමු ගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.